හොඳයි, අද මම ඔයාලට ගේන්නේ ටියුටෝරියල් එකකටත් වඩා පොඩි ට්‍රික් එකක් වගේ දෙයක්. යාළුවන්ට එහෙම පෙන්නලා පොඩ්ඩක් අර විනෝද වෙන්න පුළුවන් වගේ දෙයක්, පොඩ්ඩක් පුදුම කරවන්න වගේ පොඩි ට්‍රික් එකක්. හරි, අපි ඉස්සෙල්ලා මොකද්ද මං කියලා කියන ට්‍රික් එක. ඒක තමයි අපි google.lk වෙත ගියාපුවාම අපිට සාමාන්‍ය ඩිස්ප්ලේ වෙන මේ Google ලාංඡනය ඇතුළේ ඒ යටින් ශ්‍රී ලංකා කියලා අපේ ලංකාවේ නම ඩිස්ප්ලේ වෙන HTML page එකක් තමයි එන්නේ. මම දැන් කරන්න යන්නේ මේ ශ්‍රී ලංකා කියන එක වෙනුවට අපිට කැමති නමක් එන විදිහට පොඩි ස්ක්‍රිප්ට් එකක් හදලා www.google.lk කියන වෙබ් අඩවියට යද්දී අපේ මැෂින් එකෙන් මේ ශ්‍රී ලංකා වෙනුවට අපිට කැමති නමක් බොහෝලට අපේ නම හෝ අපිට කැමති දෙයක් ඩිස්ප්ලේ කරවන්න පුළුවන් විදිහට ස්ක්‍රිප්ට් එකක් ලියලා, මට user scripts කියලා කියන්නේ, එක සිද්ධ කරන ආකාරය තමයි මම දැන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. හරි, ඉස්සල්ලාම බලමු ඒක කොහොමද කරන්න කියලා. කරන්න කලින් අනිවාර්යෙන් මේ කරන්න සාමාන්‍යයෙන් අපි මේ user scripts ලියන්න Firefox වලදී පොඩි add-on එකක් තියෙනවා. ඒක තමයි grease monkey. ඒ grease monkey කියන add-on එක තිබ්බහම අපිට ලේසියෙන් user script ලිවීම පහසු වෙනවා. මේක හින්දා මම ගිහිල්ලා add-ons වෙත ගිහිල්ලා එතකොට අපිට මෙන්න මෙතනින් grease monkey කියලා සර්ච් කරලා එන add-on එක ඉන්ස්ටෝල් කරගන්න. ඒ වගේම තවත් උදව් වෙන එකක් තමයි firebug කියන එක. මෙන්න මේ firebug කියන add-on එක. ඒක ගොඩක්ම user script ලිවීමට විතරක් නෙමෙයි ගොඩක් developers ලා පාවිච්චි කරන add-on එකක්. web page developers ලා අනිවාර්යෙන් පාවිච්චි කරන tool එකක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ firebug කියන එකකින්ද ඒකත් අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න, දෙකම ෆ්‍රී. ඒක නිසා ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට IT ශිෂ්‍යයෙක් developer කෙනෙක් විදිහට යද්දි, විශේෂයෙන්ම මේ firebug සහ user script ලියනවා නම් grease monkey කියන එක. හරි, අපි දැන් බලමු මේක මම ඉස්සෙල්ලා කරලා පෙන්නන්නම් කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් උදා මේ grease monkey වලින් මම ලියපු script එකක් තියෙනවා දැනට ඒක වෙනස් වෙලා තියෙන විදිහට. නිසා මම ඒක enable කරලා දැන් මම මේක refresh කරොත් මගේ නම මෙන්න මෙතනින් display වෙනවා. කොච්චර පාරක් දැන් මම Google මෙන්න මේ address එකට ගියාපම මෙන්න මේ ආකාරයට තමයි display වෙන්නේ. මෙන්න මේ theory එක පාවිච්චි කරලා අපිට ඕගොල්ලන්ට කැමති web page එකකට යද්දි ඒ web page එක ඕගොල්ලන්ට කැමති ආකාරයකට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. මම මේ basic knowledge එක තමයි දෙන්නේ. කොහොමදත් ඉස්සරහට මූලිකවම user script ලිවීම පිළිබඳ මුල සිට මම video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ආරම්භයක් විදිහට පොඩි උනන්දු කිරීමක් විදිහට තමයි මේක මේ වීඩියෝ එක කරන්නේ. හරි, අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉස්සල්ලා මම මේක දැන් ආයෙ disable කරගෙන නැවතත් සාමාන්‍ය තත්ත්වයට එන්නම්. එතකොට අපිට මෙන්න මෙතන සාමාන්‍ය විදිහට සාමාන්‍ය වෙන විදිහට ශ්‍රී ලංකා කියලා එනවා. අපි ඉස්සල්ලා දැන් මේක කරද්දි grease monkey වලට ගිහිල්ලා new user script කියන එක තමයි ගන්නෙ. එතකොට ආපුවා මෙන්න මේ වගේ පොඩි window එකක් එනවා. ඒකට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ තොරතුරු ටික දාමු. මේ name එක කියන අපි user script එකට දෙන නම මම Google දැන් 3 කියලා දෙන්නම්. underscore description එකක් කැමති නම් දෙන්න. එතකොට මෙන්න මේ includes කියන කොටස ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ includes කියන කොටසේ තමයි අපි type කරන්නේ අපි මේ හදන script එක මොන web address එකට අපි යද්දිද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. දැන් එක address එකක් නෙමෙයි මෙතනට address කීපයක් පල්ලෙහාට දාන්න පුළුවන්. මෙතන අපිට Facebook යද්දී මොකක් හරි විශේෂ අපේ මේ ලියන script එක ක්‍රියාත්මක වෙන්න ඕන අපිට. එතකොට මෙතනට http මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට type කරන්න තියෙන පළවෙනිම පිළිවෙලට අවශ්‍ය. දැන් මේක නම් තේරුමක් නැහැ. මොකද Facebook කියන එකේ මෙන්න මේක මේ වගේ අපි element එකක් නැහැ ශ්‍රී ලංකා කියලා නැහැ. ඒකින් දෙක තේරුමක් නැහැ. නමුත් අපිට සියලුම address web page වලට ක්‍රියාත්මක වෙන ආකාරයේ විවිධ script අපිට හදන්න පුළුවන්. ඒ වගේම තව මේ asterisk mark එක ගැන කියන්නත් ඕනේ. asterisk mark එක කියන්නේ සියලුම web page වලට මේක යද්දි ක්‍රියාත්මක වෙන්න කියලා. එහෙම නැත්නම් අපිට මේ asterisk mark එක මෙන්න මේ වගේ address එක සමග ඉදිරියෙන් type කරන්න පුළුවන්. එතකොට google.lk ට ඉදිරියෙන් තව මොනවා හරි තියෙනවා නම් තවත් ඊට ඒක පාදක කරගෙන යන web address තියෙනවා නම් ඒ සියල්ලටම මේක ක්‍රියාත්මක වෙන්න කියලායි එකකින් කියන්නේ.
හරි අපි දැනට මෙහෙම තියලා මෙහෙම අවශ්‍ය මට මේ අවස්ථාව යොවන්න නැති නේද කැමති නම් තියන්න පුළුවන් නැති නිසා මම මෙහෙම කරලා යනවා excludes කියන කොටසේදී අපි විශේෂයෙන්ම ලියන්නේ අපි මේ script එක විශේෂයෙන් යම්කිසි web address එකකට ක්‍රියාත්මක නොවිය යුතුයි නම් අන් ඒ web address තමයි මේකේ පේලියෙන් පේලියෙන් පේලියට ලියන්නේ හරි දැනට මම මේ ටික තියාගෙන ඕකේ කරන්නම් එතකොට එනවා අපිට use script ලිවීමට අදාළ වෙන window එක මේක තමයි අපි scripts ලියන්නේ හරි දැන් මේක ලියද්දි තමයි අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ firebug කියන එක එතකොට firebug කියන එකෙන් අපිට ඇත්තටම display කරන්නේ code එක ඒ කියන්නේ අපේ මේ html page එකේ code අපිට display කරලා පෙන්වනවා දැන් මෙහෙම ගියාම මෙන්න මේ code වලට අදාළ elements කොහෙද තියෙන්නේ කියලා display කරනවා එහෙම නැත්නම් මට පුළුවන් මෙන්න මේ button එක click කරලා මට අවශ්‍ය element එක select කරගෙන page එක එක තැන් වලට ගියාම ඊට අදාළ code එක කොහෙද තියෙන්නේ කියන එක code එක කොහොමද තියෙන්නේ කියන එක display කරනවා දැන් මට වෙනස් කරන්න ඕනේ මෙන්න මේක නිසා මම මේක click කරගත්තට පස්සේ මෙන්න මේ මේක උඩ click කරන්න. එතකොට මේක select වෙනවා ඊට අදාළ code එක. දැන් මම මේක බලාගෙන මට code එක ලියන්න තමයි තියෙන්නේ. script එක ලියන්න තමයි තියෙන්නේ. හරි මේ script එක ලියද්දි මේවා ලියන්නේ JavaScript එකේ use script ගොඩක්. නමුත් මම දැන් මෙතනදී සියලු type කරන code ගැන මම දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ. ඉදිරි වීඩියෝ ටියුටෝරියල් වලදී මම ඒවා මුල සිට JavaScript සමග use script ලියන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. දැනට මම සරලව මේක කියාගෙන යනනම් ඉස්සලාමම variable එකක් හදනවා යම්කිසි මේක සමානයි document.document කියන්නේ මේ මෙතන අපි පාවිච්චි කරන්නේ document object model කියලා එකක් තමයි මේ script එහෙම දීලා පාවිච්චි කරන්නේ. එතකොට මේ document කියන්නේ ඇත්තටම web page එක අපි ඒක object එකක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම web page එකේ තියෙන elements උත් අපි සියල්ල සලකන්නේ object එකක් විදිහට. ඒ කියන්නේ මේ division කියන එක මේ සියල්ල අපි objects විදිහට තමයි සලකන්නේ මේ script ලිවීමේදී. හරි. අපි බලමු මේකට ඊට පස්සේ අපි document කියන object එකේ තියෙන action එකක් එහෙම නැත්නම් method එකක් තමයි get element elements by class name එතකොට මම ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ මට අවශ්‍ය element එක තෝරගන්න. දැන් ඔයාලට පේනවා මෙතන elements කුඩාරියක් තියෙනවා. මේ page එක ගත්තාම elements කුඩාරියක් තියෙනවා. මේ මේකට දාලා වෙන element එක. මේ elements කියන්නේ ඇත්තටම tags. මේ tags කුඩාවක් තියෙනවා. මට ඉතින් මේ වෙනස් කිරීමට අවශ්‍ය tag එක ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ. ඒක තමයි මම මේ කරේ අපේ web page එකේ document එකේ get elements by class name කියන එක. මොකද මම ඒක කරන්න හේතුව මම දන්නවා මට වෙනස් කිරීමට අවශ්‍ය මෙන්න මේකට අදාළව class එකක් පාවිච්චි කරලා තියෙනවා logo subtext කියලා. ඒක පාවිච්චි කරලා මට අවශ්‍ය element එක තෝරා ගන්න පුළුවන්. මෙහෙම මේ විදිහට එක එක function හතරක් පහක් තියෙනවා අපිට අවශ්‍ය element එක තෝරා ගැනීමට උදව් වෙන. එකක් තමයි මේ get elements by class name, තව එකක් get elements by tag name, තව එකක් තමයි get elements get element by id. දෙකක් මේ elements කියන දෙකක් අනිත් එක තමයි get element by id කියන එක අනිත් තව දෙකක් තියෙනවා get elements by class name සහ get elements by tag name කියලා. එතකොට මේ වලින් elements කියන නිසා මේ වලින් document එකේ තියෙන සියලුම මෙන්න මේ class name එක පාවිච්චි කරන elements සියල්ලම return වෙනවා. ඒක නිසා අපි ඒකත් හරියට තෝරලා ගන්න ඕනේ. දැන් මෙතන හරි අපි කරලා බලමු. එතකොට class name එක තමයි මේක අපි පාවිච්චි කරලා තියෙන logo sub text කියන එක. logo sub text කියන class එක තමයි මේ element එකට පාවිච්චි කරන්නේ. දැන් මම අවශ්‍ය element එක තෝරගත්තා. ඒ කියන්නේ මෙන්න මේ div කියන element එක තෝරාගෙන ඉවරයි. දැන් මට කරන්න තියෙන්නේ මේ element එකේ in html. ඒ කියන්නේ මොකක් හරි animal එකකට html කොටස ඇතුලෙන් තියෙන html type කරලා තියෙන ඒවට තමයි අපි කියන්නේ in html. අන්න ඒක වෙනස් කිරීමක් විතරයි මට කරන්න තියෙන්නේ. එතකොට x වල 0 කියන එක අනිවාර්යෙන් දානවා. මොකද elements නිසා key වෙන element එකද මට විශ්වාසයි මෙන්න මේ class එක පාවිච්චි කරලා දැන් පළවෙනි element එක division වෙන්න ඕනේ. ඒක නිසා මම තමයි මම මේ 0 කියන එක දැම්මේ. හරි. එතකොට in html සමානයි අසාන්. හරි. අපි දැන් මේක save කරලා මේක refresh කරලා බලමු. එතකොට පේනවා මෙන්න මේක මේ ආකාරයට වෙනස් වුණා. එතකොට මම මේක කීපාරක් මේක රිෆ්‍රෙෂ් කරත් අනිවාර්යෙන් මෙන්න මේක තමයි ඩිස්ප්ලේ වෙන්නේ.
අපි ඉදිරි ටියුටෝරියලෙදී මුල සිට සරලව SQL ලියන ආකාරය බලමු.